आईबोन के लिए पीड़िगन्ना गोलो हेमो में वीडियो के टाइप इतिंग में वीडियो का ताकराने आने शटर स्टॉक के टाइप को हम अधे कैनो के हदन डिजाइन अपलोड कराने के लिए क्या ना एक याने कैनो लिंग अभी हदन डिजाइन ईपीएस के ने फॉर्मेट टेकिंग को हम अधे शटर स्टॉक के टाइप अपलोड कराने के लिए क्या ना तमाई में वीडियो के ताकराने आने ඉතින් මේ විදිහට මම ගල මට සාර්ථක වෙච්ච ක්‍රම විදිහ තමයි මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේ විදිහට හදපු ඩිසයින් ගොඩක් හොඳට ෂටර් ස්ටොක් එකේ විකිණිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ක්‍රම විදිහ කියා දෙන එක හොඳයි කියලා හිතුණා මේවට ඉන්ට්‍රස්ටිං කෙනෙකුට. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ කියන එක. ඉතින් මේ දේ කරන විදිහ ගැන කතා කරන්න කලින් ඔයගොල්ලන්ට තවත් දෙයක් කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔයගොල්ලෝ Canva එකේ තියෙන මේ ටෙම්ප්ලේට් ඒවා එහෙම නැත්නම් මේකේ තියෙන ග්‍රැෆික් එලිමන්ට් ඒවා එහෙම නැත්නම් මේකේ තියෙන ෆොටෝස් ඒවා වීඩියෝස් ඒවා ඔය ඩිරෙක්ට්ම ඔයගොල්ලෝ ෂටර් ස්ටොක් ඒවා වෙනත් ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සි එකට අප්ලෝඩ් කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලන්ට කොපිරයිට් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මේ දේ කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කියන්න අවධානමකින් තොරව ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න මේකේ තියෙන ෆොටෝස් ඒවා වීඩියෝස් ඒවා භාවිතා නොකර ඉන්නවා නම් ගොඩක් දුරට හොඳයි මේ ඩිසයින් කරනකොට. ඉතින් මේකේ තියෙන ෆොටෝස් ඒවා වෙනස් කරලා ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලන්ට කවද මාරි කොපිරයිට් ප්‍රශ්නයක් එන්නේ ඉඩ කඩ තියෙනවා එහෙම යූස් කරලා හදනකොට. ඉතින් අපි බලමු කොහොමද මේ දේ හරියට කරන්නේ කියන එක ගැන. ඉතින් මම මේ විදියට ඩිසයින් එක ඕපන් කරගන්නවා කස්ටම් සයිස් කියලා. ඉතින් මේ විදිහට මේ කස්ටම් සයිස් තෝරගෙන ඔයගලන්ට පුළුවන් කැමති සයිස් එකක් දෙන්න. ඉතින් හරියට සයිස් එක තෝරගන්න ඔයගලන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් 5000යි 5000යි කියන පික්සල් එක මම තෝරගෙන මේ විදිහට ඩිසයින් එකක් හදා ගන්නවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ දේ කරන්න නම් Canva Pro account එක ඔයගලන්ට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් Canva Pro account එක කොහොමද ගන්න කියන එක මම ඔයගලන්ට වීඩියෝස් දාලා තියෙනවා. මම පාළි link එක දාලා තියෙනවා. ඔයගලන්ට ඒක බලලා Canva Pro account එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඩිසයින් එකක් කරන්න කියන එක මේ විදිහට. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ට සාමාන්‍ය ඩිසයින් එකක් කරලා මේ දේ කරන්නේ කොහොමද කියන එක ගැන පෙන්නුම් කරන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ විදිහට අපි ඩිසයින් එකක් කරනකොට ඒ දේ කොපිරයිට් ප්‍රශ්න වලින් අපි බේරෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් දුරට හොඳට විකිනන දෙයක් අපි මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ ඩිසයින් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක් අවධානමකින් තොරව ඔයගොල්ලන්ට පුළුවන් විවිධ සීසනල් බැනර්ස් ක්‍රියේට් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් වැලන්ටයින් ඩේ කෙනා ඉස්සරහට ඒ වගේම කාන්තා දිනේ නම් මේ විදිහට අවුරුද්දේ හැම දවසකම වගේ විවිධ සෙලිබ්‍රේෂන් ඩේස් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් Google එකේ සර්ච් කරාට පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඒ අදාළ සෙලිබ්‍රේෂන් ඩේස් වලට අදාළ වෙන සෙලිබ්‍රේෂන් බැනර්ස් හදලා ඔයගොල්ලන්ට මෙතෙන්දී අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. Canva එක හරහා ක්‍රියේට් කරපු ඩිසයින් අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. හරි මම මේ විදිහට සාමාන්‍ය ඩිසයින් එකක් දැන් කරලා තිනා ඔයගොල්ලන්ට ඕන විදිහේ මේ ඩිසයින් කරන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන ග්‍රැෆික් එලිමන්ට් භාවිතා කරන්න, ඒවැය තියෙන කලර්ස් වෙනස් කරලා, ඒවැය පැත්ත වෙනස් කරලා සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න ඔයගොල්ලන් විදිහට පුළුවන් තරම්ගේ ඩිසයින් එක කරලා ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන් ඩිසයින් එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් වෙනස් කරනවා. මේ විදිහට ඔයගොල්ලන්ට කැමති විදිහට මේ දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් ක්‍රියේටිව් විදිහට මේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්නකොට ඔයගලන්ට මේ විදිහට මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ අපිට මෙතනදී රෙකමන්ඩ් කරන්නේ PNG කියන ෆෝමැට් එක. නමුත් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙතන මේ drop down arrow එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ SVG ෆෝමැට් එක අපිට පෙන්වුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ SVG ෆෝමැට් එකෙන් තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන SVG කියන ෆෝමැට් එක ගාවින් ඔටුන්නක සලකුණක් වැල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක Canva Pro account වලට දෙන feature එකක් තමයි මේ SVG කියන ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට Canva Pro account එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ දේ කරගන්න. මම ඔයගොල්ලන්ට videos දාලා තියෙන videos බලලා ඔයගොල්ලන්ට Canva Pro account එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට SVG කියන එක select කරලා අපිට පුළුවන් මේක download කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක අපි EPS වලට හදා ගන්න කියන එක ගැන. අපි මේ විදිහට Canva එකෙන් download කරගත්ත SVG format එකේ තියෙන අපේ design එක දැන් අපිට තියෙන්නේ EPS වලට convert කරගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට convert tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Google එකට ඇවිල්ලා ඔයගොල්ලෝ search කරගන්න ඕනේ මේ විදිහට convert io කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ අදාළ tool එකට යන්න. ඉතින් මම පහල links දාලා තියෙනවා. ඔයගොල්ලන් එතනින් හරහා මේ website එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ convert io කියන tool එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති file එක මෙතෙන් තෝරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තෝරලා දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේක convert කරගන්න. මම මේ විදිහට මගේ design එක මෙතනට තෝරලා දුන්න මම SVG format එකෙන් download කරගත්ත ඒ file එක මම මෙතනට තෝරලා දීලා තියෙනවා. දැන් අපිට තියෙන මේක convert කරගන්න අවශ්‍ය වෙන format එක තෝරලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන 2 කියන තැනට එහා පැත්තෙන් තියෙනවා මේ drop down arrow එක. ඔයගොල්ලෝ ඒ click කරාට පස්සේ බලා ගන්න පුළුවන් මේ vector කියන තැන එහා පැත්තෙන් තියෙනවා මේ EPS කියන format එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක EPS වලට convert කරලා download කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මම මෙතනදී මේ convert කියන button එක click කරනවා මේක convert කරගන්න. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට ඊ SVG වලින් download කරගත්ත design එක දැන් අපිට EPS වල convert කරගෙන මේ විදිහට download කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් මම මේක මේ විදිහට download කරගන්නවා. අපි ඊට පස්සේ බලමු කොහොමද මේක Shutterstock එකට upload කරාට පස්සේ මේකේ තියෙන quality කොහොමද මේක හරියටම එනවද කියන එක ගැන.
දැන් මම මේ විදිහට මම SVG වලින් APS වලට හදාගත්ත ඩිසයින් එක මම Shutterstock එකට අප්ලෝඩ් කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ next button එක ක්ලික් කරලා ගිහිල්ලා මේක අපි හදාගත්ත colors වලින් මේකේ තියෙන අපි දාපු element වලින් හරියටම පෙන්වනවද කියන එක ගැන. ඉතින් මේ විදිහට next button එක ක්ලික් කරාට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන්කම තියෙන අපි අප්ලෝඩ් කරපු ඩිසයින් එක. ඉතින් මෙතන to submit කියන කොටස යටතේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත ඩිසයින් එක අපිට මේ විදිහට පෙන්වුම් කරනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් හොඳට අපි දාපු දේවල් ඒ විදිහටම හරියටම කිසිම වෙනසක් නැතුව හරියටම ඇවිල්ලා තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙන මේකේ තියෙන ක්වොලිටි ගැන පේනන ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නනම් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ ධන අයිකන් එකක් එක මෙතන අච්කා චෙක් වගේ අයිකන් එකක් තියෙනවා ඔයගොල්ලෝ අන්නේ ක්ලික් කරාට පස්සේ අපිට මේ ඩිසයින් එක ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි හදාගත්ත ඩිසයින් එකේ විදිහට මේ විදිහේ ක්වොලිටියටම අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඔයගොල්ලන්ට මුලින් කියපු දේවල් ගැන මොකද මේ විදිහට ඩිසයින් එකක් කරනකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ දෙයක් විදිහට ක්‍රියේටිව් විදිහට මේ දේ කරන්න උත්සාහ කරන්න පුළුවන් තරම් එතකොට ඔයගොල්ලන්ට මෙතෙන්දී සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන ගොඩක් අවධානම අඩුවෙන් මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙතෙන්දී ඔයගොල්ලන්ට මේ ඉමේජ් එක Shutterstock එකට සබ්මිට් කරන්නේ කොහොමද කියන එක ගැන පෙන්වුම් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ ගැන දන්නේ නැත්නම් මම වීඩියෝස් දාලා තිනවා කලින් ඔයගොල්ලන්ට ඒ ගැන බල කරගන්න පුළුවන්කම තියෙනවා. මම පහලින් ලින්ක්ස් දාලා දෙන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට YouTube එකේ ඕන තරම් මේ ගැන වීඩියෝස් තිනවා මේ ගැන බලලා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට නැවතත් කියනවා Canva එකේ තියෙන දේවල් ඩිරෙක්ට්ම යූස් කරන්න එපා. ඔයගොල්ලන්ගේ විදියට යුනික් ඩිසයින් එකක් කරලා Shutterstock එකට ඔයගොල්ලන්ට සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. Adobe Stock එකට සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදියට කරන්න seasonal banners create කරන්න, celebration banners create කරන්න එතකොට ඔයගොල්ලන්ට सार्थक पुलवांगम तेन इतना मत करना चैनल के सब्सक्राइब करने के लिए मत करना वीडियो के लाइक करने के लिए मत करना मैं इमेज सबमिट कर अप्रूव ना पास मैं चैनल के दाने पोस्ट टैक्टे बलगन तरह विश्वास मैं डेट बहुत पुलवांगम तेन इतनी अगिंग अलू दस अलू तीडिया हम बोमो।